මම අදහන දෙයන්ගේ මම වැැඳලා මම පු මඩුපල්ලෙගිහිල්ලත් මං තැන දැන ගහකන වැඳලා මං ඉල්ද අනේ අපට ආය පොඩියයියව දෙෙන්ඩ හිටියාවගේම අපට පොඩියා දන්න පොඩියය නතු අපට බෑජීවත්තෙන් මුර රටම් බලගන්න ජක්ෂන් ඇන්තර මහත්ම පිළිබඳද. මේරකට ත්වයකොයි වගේද. මන්දන්නවා පොඩියයගේ දරුවන්ටත් ඒ හිදුනා. මාරකට අපි සියල්ලන්ටම මෙහෙමත් තිරි සං ලෝකයකටද මේ අ්‍යදරය කරන්ට කියලා අපිටක කියයා දුන්න වගේ සිවිල්ලක් අපිටාව නැවනේ යාගේ මේ ප්‍රදේශයම අපික වොත්න්නේ කුඩු වෙලා තිබුණේ. හරි සහ එයාගේ මුොලේ හෙලවිලා එහෙම ලොකු ආබාදයක් වෙලා යායට තිබුණනේ ජක්ෂන්දන්තිනය කියන්න කෙටීම කිව්ෝ තාම ලියලා ඉවර නැති පොතක්. යා ඔය කිවව කරනමයි කියෙන දේශපාලනය මත් පිගන්නවා ඒ යා නොකළ යුත්තා එකක් තමයි උපුල්සාන්ත සන්නස්ගලයාගේ සටහනක එයාක හරි ලස්සට පැහැදිලි කරලා දීලා තිබුණා ්‍රීඩාවනම් මේ ඔඕහෝ දෙයක් බෑ පොඩිකාලෙත්තේ පොඩි කාලයත් බෑ කිසිම දාවසක බෑ ඒක එන්න කොටින්ම ක්‍රීඩාව නෙමයි අතුගාන්ද බෑ. ගේ ජීත අද යෙන්නේෙ කුමාරිියක් අයි ජක්ෂණ යනි සාදමන් මෙහම අත්තකහෙම කතා කරන්න අත්ම්මම් මෙලහට ගහිල අවුරදු තුනකුත් තැනල නමුත් මෙෙ නනැහැකපා ඉස්සර මේවයි බත්පුරවල තිබු නලු දන් දෙන්න. අපේ මිනිස්සු හැම දාම අනුන් ගැනහිතලතියන් වනීද. අපි මංචි සුපර් කීම් ප්‍රක ගන්න අපටම ගිතරක් නෙනේ මංචි සුපීම් කක සුපර් කියල්ම නිකන් නෙවෙේ සම්පූර්ණ නම කොංගනීගේ රොත්මන් සුදත් ඇන්තන උපන්ගම උපන්ගම රාගම. ප පාසල් දෙකකට ගිය මුලින්ග ගමේ පාසලට හපුකොට සසාන්ත මරියයා විද්‍යාලයට ඉටස්සේ උසත් අධ්‍යාපනනයට කධාන ඩිමස නැට කොල්ජකග. පෝොල විස්තර පවුලේ අපි පිරිමි පස් දෙනයි අපේ සේනකයියා ඉ ජක්සන් අයිය මම ත බාල මල්ට දෙනෙක් නවා සමන් නැන්තනී සහ මහන් නැන්තන. වර්තමානය ඔබේ පවුල. වර්තපාන මගේ පවුලේ දරුවතුන් දෙනයි බිරිඳයි. ඒගොල්ලො පදිංචිය ඉතාලියයේ මටින්වා පුත්තු දෙන්නයි දුවයි වයිෆුයි ඒගොල්ලො ඉතාලියෙඉන්නේ මම එහෙ මෙහහි දෙකෙහෙම ඉන්නවා. චේත ඔබකරපු රැකියාවල් රකයාවල් ගොඩක් කරා මෙහේ මගේ පලවෙනි රස්සාව වනේ ඔව හොටෙල් එකක එයාකන්ඩිෂන්ඔපරට ඒක කරලා ඊට පස්සේ තමයි අසූගනංගල රට යන පිස්සෝ ගහන්න. ලස මම අසූහයේ ලංකාවෙන් යන ඉතාලියට. ඉතාලියයේ විවිදරකා ක පිකිවෝතින් එහෙම පලවිනිම රස්සාාව වනේ එහෙ ඕන කෙනෙක් යන පලවෙනිි රස්සාාව තමයි එහ ගෙදර ක රඩ කරන එක. ඒ කිසි දෙයක් නොදැන ඉතාලි ගියේ මොකද එහේ අනකොට යඩ කලින් මම ලංකාවේ ඕසියාඇසි එකේ කැමරාකරණය ගැන ඩිප්ලෝමාවක් හධර්මින් හිටියේ. ඒක දැනගත්ත මගේ මගේ බිරිඳගේ මල්ලි එයා හිටිය එහ මාව කැදේ ටෙලිවිෂ එක ජොබ්කට කියලා. ගිය ඒලාපොරොතු නමුත් ගිය ඉිල්ලා ටෙලිවිශන්ණ එකක රස්සා කුත්රමං. අවරුදු විස්සකිතර පස්ස එහෙ ගිය සනින් අපට කරන්න තියෙන්නේ ගෙවල්ලොල රස්සා අපි පටන්ගත්යවලින් ගෙවල්ල රස්සා කරා ට පස්සේ පිත් හදන තැන්වල රස්සා කරා අපි ගෙන ලාව පිය ඇත්ත කියලා ලොකුප් පිඟන් ඒ හෝදන මිට්ටි ගණන්ගෙන ඒව හෝදන රස්සා කරා ඉටසි එන්ඩන්ඩ ප්‍රමෝෂන් හම්බනා ඉසි හොඳ රස්සාාවකට කියල කරේ හොඳද ද්‍රයිවින් ොබ්ගක් කරා ඊට පස්සේ ක්ිය එකක ඔබ්බ ලක්රා ෆියක් කම්පණයට පාර්ට් හදන ක්ක එතන මම ඉහෙල තනකටම ආවා ඊීට පස්ස තමා හීන හැබැෑ වනේ පෙලිවශන් එක කැමරම විදිහට වස් අවක්ක බුණ හි ප්‍රයිවර්ට් චනැල් එකක ඒ කරලා තමයිට පසේ හෙදි මටති නොයේ කරදර සිද්ධ වුනාම ආත් මේ වනකොට ඔපරේෂන් හතරකට බරපදල ඔපරේෂන් හතරකට මුණ දිලදි ලමම පීගෙනත් කතර ඔව. ඒගේන් විධ රස්සා කර ඔබට ව්‍යාපාරති පුරොද තියනවද නෑ ව්‍යපාරන ව්‍යාපාරන. ඔබතුකට රංගරෙන් දායකතෙ ලබවතු නිර්මාාණ ල්ම කාල නිර් පරනවාද. මුල්ම කාලේ මම ඉස්සරලාම ටරඟ පෑමං ඉස්කෝලනාවදිය අපේ ජක්ෂන් අයක පලවෙනි වේදිකා අමනාට්‍යක් කය කරා මේ කොයි යන්නේ කියලා. ඒක ප්‍රධහන නලුවාගේ ළමාකාලය මම නිරූපණය කරේ. එකනම මගේ පලවෙනි වේදිකා නාට්‍යිය ඊට පස්සේ රූපවාහිනය පටන්ගත්ත මුල්කාලේ ළමානාටි කීපය කරගතෑවා. ඊට පස්සේ ජයන්ත චන්ද්‍රසිරිගේ අත්නාටිය දර්ශනවර දෙසියක්කි කරනංග රංගපෑවා. ඉවමාර ඉතාලි වුණු ගැහවගලිය වර්තවාරේ ඔබ රග දා කත අහම්බුවක් ලෙස කිසිම බලාපොත්තුව තිබුන. මමයි අයියගේ දරුවන්ගේ වෙඩින්ස් තුනම එකට නගත්තේ ඒකට එවකටම එහහි රස්සාාවක් නැතුව මම නිකං හිටයේ. පට ජක්ෂණයමකෝ මේක සුදත් ලොක වැඩ නිකෙක පොඩක් කල්ලමට සොට්ටකත් දැද කියෙ. ඇති මස තුනකට කලින් ලංකාටාව. ඇල්ලතින් ඒ වැඩවලට උදව්වෙලා ඒ ලොකූයා පෘතියක්නේ ඒව කරලා දැමගේ රිටන්තිිකට්ට කතෝක තව සතිය ීමට ආය ලංකාමින් ඇඩතිෙන්. ට සාරංග මෙන්න්ඩිස්මගේ මිත්‍රයා. ටිෆෝන් කරලා ඇහ අයිය මේ පපුඩි චරිතයක් තියෙනවා ඒ වැඩිමුණොත් එපිස් පහකට ඉතර වගේ යන්නේ ඒකේ අමිෂා කියන නංගිගේ අයිය කනෙ කරට ඉදලලාන ඉවිල්ල මෙත පොඩි පොඩි ප්‍රශ්න ගත්තින එකට විඳලා අයියාය යනවා ඕකට අයට පුළුවන් ද මට කරලා දැඩ කියලා ගියා තමයිරි ඒකට මගෙත් පුංචියයාසාාවක්කායිට පස්සේ. එතකට ඕෝඩියන්සක ම අඳුරන්න ගත්තා මේ ඒ වනකංඉතින්ි ජක්සන් නඇන්තනීගේ මල්ලිවිහෙත්න අපි එලිය තලවෙලා තිබුණේ රස ඔන්න මේ කවද එක හැඩරුව තියෙන තව එක් කෙනෙක් ද නැතන් ජක්ෂන් ඇන්තනීමද ඒවගේ ගොඩක් ශෝෂිල් මීඩියල පෝස්ට හැදුනාා එති මටත් පොඩි ආසාාවක් ඇති ව ේද. දෙ පි න් හහිු ඩ සහට ත්තයි ොම ස්සතුති අපේ යරුම් රගත්ට ොම තුතිේ ඇරුම මට ඇරුම් කලාට සහ විශේෂම මේවැනි මොහොතකේ ේරු ාර්ගෙන් වටන සහභාගනට බෙවින් විස්සූති මදන මුළු රටම් බල ඉන්න ජෙක්සන් නන්තනී හත්ම පිළිබඳ. මුළු රටමහන ප්‍රශ්නයක් ළ ට බහොම අවදයෙන්න්නේ. බොහෝ දෙනෙක් මේ රටේ ඔහුට ආදරය කරන ප්‍රේක්ෂක, ප්‍රේක්ෂකාවන් රසිකරසිකාපියන් සාමාන්‍යමනි සුන් මහිතන්නේ හිතේ තින එකම ප්‍රාර්ථනය ඉක්මනින්ම නැවත නැගිටින්න කියන එක. මේ වනකොට තත්ත්යකොයි වගේද.වැ හරිට මහරීමේ මල්ලි හරිට හරිවා කිව්වා මේ ඒ රසික්ක ආදරය කියන එක අපි මේ කාලේ අපි බොහෝම ඉහලින් අත් දකිනවා. සයවල ප්‍රතිඵල අපිට පේල්ද තියෙනවා වෙච්ච ඉන්සිලෙන්ට් ගැන ම කතා කරන්න එකදම් ඒනකොට දෙනෙක්ම දන්නවා ඉතින් අයියාගේ මේ මොහොතේ තත්ත්ය ගැන කෙටීම කියෙනනම් අයි සුවවෙමින් පවතිනවා ගැන කිසිීම සැකයක්තියාගන්න එපා සමන් ආදරම ප්‍රේක්ෂක් ගන්ගෙනු තිල්ලන්නේ ඒ ලබාදීපු ආදරය භක්තිය ඒ ප්‍රාර්ථනාවල් අේ දිගටම කරගන යන්ඩ අයි අබුහෝම ඉක්මනටම ආය අපි අතරට එනවා හිටියටත් ෙරිය හයිියෙන් ං අට ොටතක් කෙනනමල්ලි මේ පාලොස්වනිදා අපේ ආගම හැටියට මඩු මෑණියන්ගේ මංගල්ල ඒතින් හරි ප්‍රසිද්ධ මංගල්ලයා අපි අජ්‍ය වෙනුවෙන් එ මඩු පල්ලි ගිය මඩු පල්ලි ගිල්ලා එතනයේ පූජාව අයවැෙනුම් ඔප්පු කරලා ඔක්කම කරලා අපි එහෙම්ම ගියේ අන්ුරාධපුරේ අප රුවන් වැලි සෑට කියයා ඒ එතනත් අපි වැඳපුදාගැන අපි එනකොට ආවේ පුත්තල මහර ඒ මරු සිද්ධියක් අපි පුත්තලමදි තේකක් පොට කඩයක නැවත්තුවා ඒේක බිවින්නකොට මම දක්කා මුස්ලිම් තරුණ තරිණියෝ පිරිසක් මාව දැකලා මෙර කරක ඉදලා මම දැනගත්ත මේ අඳුරගන කියලා එට සේකල ළඟට ඇවිල්ලා මගින් ඇහවා මේ අයි්‍ය ගැනනි ජක්සන් සට කොහොමද දැන් කියලා ඇතිමෙකොල්ට කිව්වා බොහොම හිමීටන මුත් අයියාමය හරි තනට එනවාය කියලා. ඒගුල්ල මට කියනවා මේක ආරංචි වෙච්ච දා ඉඳලා ඒගොල්ලොත් ඒගුල්ලන්ගේ ආගමේ වාරිත්‍ර චාරිත්‍ර කරනකොට හැම්මදාම අයියව මතක් කරනවා කියලා. ඒවගේ මට කෝවිල්වල එහෙම යාතිකා කරන පුද්ධ පූජ කරන පිරිස් මට හම්බෙලා තියෙනවා. ඒ එතන මෙතන කිසිම ආගම්බේදයක් නෑ අපේ අයියත් උපපත්තියෙන් කතෝලික. එයා හරි ඉහලින් පිළිගන්නවන මේ බෞද්ධ සංස්කෘතිය ඇතුළේ අපි කොහොමද ජීවත්තෙන්ඩොන කියනෙක. එනිසා පල්ලිද පන්සල්ද විහාරද කෝවිල්ද ඒ හැමත් තැනම අයි්‍ය වෙනුවෙන් හැමත් දෙනාම එක්ක මහඩින් ඉල්ලන්නේ අයියට ඉක්මන් සුවයි. දැඟ මෙ මේ කුද පතන ඔය අනුතුරේද ඔබේ තවත් සහෝදරෙක් අනුතුරට ලක්ෙන ඕගේ වර්මාන තත්යකොයි වගේ. මල්ලි එයා තමයි මේ අනතුරෙන් ගොඩාක් දරුණු විදිහට ආබාධට ලක්වුණේ. එකන්නේ එයා අයියා ඩ්‍රයිවන්සිීට්ි හිටියේ මල්ලි හිටියේ අනිත් පැත්සෙසි ට්ටකේ අයගේ අර අත්තු දවුට ඉන්න අයිියගේ ඇසිිස්ටන් පුතා එයා හිටිය පිට පස්සේ. දැන් ඔය අනතුර සිද්ධ වෙනකොට වැඩි හරියක් ඩැමේජ් එකක සිද්ධනේ මල්ලහිට එයාගේ මේ ප්‍රදේශයම අපිටුවොත් එකන්නේ කුඩවෙලා තිබුණේ. අරි සහ එයාගේ මුලේ හෙළවිලා එහෙම ලොකු ආබාධයක් වෙලා එයාට තිබුණේ. එයාගම රුදිරයාට පෙවිලා යපෙන හලුවල්ට ගිහිල්ලා ඒවගේ කොටින්ම අයියව පහුවනි දම කොළඹට ට්‍රාන්ස කරානේ. මල්ලිව හෙම ගේන්ඩ පුලුවන් තත්තකත්නේ හිටියේ. මල්ලි හිටි අනුරාධපුරේ අයිසිව එකේ. මම ඇමදාම පාන්දර පහේ ත්‍රයෙන් එක ගන්නවා මෙහහි දල අනුරාධපුර යනවා යාගේ දුව හිටිය දුවපුතා එහෙන් අතර වෙලා හිටියා. ම ගහිල ඒවැඩ කට ුතු බලලා ඒවා මේ කරනති ආෙක්ක ෂටි ගොල්ටේනවා හමනත්තම් පුඩිය යෝවලන්දයෙනවා ඒයග හරි අමුතු කාලයක් ගෙව්ුණේ. ඒවගේ මෙතන තින සුන්දරමදය තමයි අපිට අලුත් නෑ පිරිසක්හම් වෙලදේ සිද්ධියත්තකද අන්ුරවාධපුිකන්නේ අපිට දු ප්‍රදේශයක්න අපේ ජක්ෂණයියගේ මිත්‍රේගේ මාර්ගෙන් ඒයාගේ මිත්‍රයෙක් අප ගුල්න් ෙතර නතර ලා හිට දැන් ඒයගුලනික අපේ පවුලේ ුද විය වෙලා හම දාමෙන් තොරතුරුවීම සනවා එකුල්ල අපට හරියට උදව් කරා ඒ කාලේ පෙට්‍රල් අර්බූද ඉන්ද රහගන්න දන්නේ මම බැරිම තන පෝස්්ටි එක ුද්දම්ම Fබ. එක මට පෙට්‍රල්ට එකක් පුළුවන්න හොල දෙදඩ කියලා ඒගොලන් ගෙදර වාහනතතිවා වාහනැතිමට යන්ඩ පෙට්‍රල් නෑ. අපි ඒත් මේකර මකුල්න් ගෙදර යිකත්ව ම යිකතමයි දුවත් එක් හොස්පටලියන්නේ ඒවගේ මහරරිී අමාරු කාලයක් පහු කරා දැ මල්ලි දැන් ඇත්තරම සගයි. මල්ලි දන් ගෙදරට වෙල්. දැ ඇවිදිනවා කතා කරනවා කනවා බොනවා එයාට ඒ තිබිච්චා මාරු කිසිම දෙයන්න දැන්. ඒේ වගේම ලොකු විස්්වාගත්ති නවා මල්ලි අයි අත් බොහෝ මඉක්මට හිටියට වැඩිය ජවසම්පන්නවා එනවා කිය. හරි අපට මේකට උත්තරත් දෙන්න ඔබ ඔබ හිතන විදි රබ ජීතය කොයි තරම් පිනක් කර තිබෙනවාද ජෙක්ෂන් නැන්තන ඔබේ සහෝදරයෙක් වෙලා ඉප දෙන්න ඒ පවුල ඉප දෙන්න ඇතරම ඒක ලොකු පිනක් මල්ලි අපි හරි භාග්‍යවන්තයිටය අතින් බලපුම් එකනේ විශේෂයෙන් මගේ ජීවිතයේ මටා ආපු හැම්ම හැල හැ්පීමකටම මගේ හැම්ම කඩා වැටීමකටම මංගන්න අපේ පවුලේ මුරන්ඩු චරිත මම මම නසරාඥ්‍යයක් පොඩිකාල දල පොඩි කාරද පොඩ්ඩි කාලය දම් මගේ තිබෙන වෙන ම ලායින්න. ජක්ෂන් අය නොහිටිට මගේ පුඩිය අයිය නොහිටින්ට අද මම ඔයත්තක්ක මෙතන නෑ ඒ ම බයනතුව කියනවා එයා තමයි මාව හරිරූලට හරි පාරට දැම්ම එයා වෙලාවකට මල්ලි සහෝදරයා වෙලාකට තාත්තා වෙලාකට හොන්දම යාලුව ඒවගේ තමයි බණින්ද ගත්තම මෙහෙම ඉන්දෝගන අඩන්ඩ බයින්නේ ගැහුුවනම් හොදයි කියෙනලා හිතෙන තරමට එයා ගාන්ට ගන්නවා සුවිච්ච කෝ් කරන්න අපි යාලූ වගේ ඉන්නකොට යාට හිතුනොත් ඔන්න මූදන් ටිකක් ය ගාන්ට සවිච්ච කෝ් කරලා එයා මේෙනවා.ඒවගේ හරි හරි බුද්ධියෙන් අඩ කරන මනුස්සේ. ඉති ඒ එහෙවු සහෝදරයෙක් මගේ සහෝදරයා වීමඉතින් පිනක් නෙමේද අපි පස් දෙනා පස් විදියක්ක් මංකැන හැඩරුවන්නෙමයි? ඕන කෙනෙක් එෙමනේ හිතන පතන විදිහ ක්කො වෙනස් අපි ලොකෝය අපිහදී බයයි. ලොකෝය කියන්නේ කිව්වද අපි ය හිට්‍රපු තැන හිටියා. එවනට අපේ තියෙන එක්්‍රම ආශ්වාදය අපි පස්තනයකතු වෙන එක. අපි පස්තන එකතනවා කියන්නේ වෙන්න මොන යාලුව හිටියත් වැඩන්න. කොමද ඔක් කොල්ලො පහක්කයන් ලේසි නෑනේ. කොහමද පොඩිකාලෙ කොයි තරම් ්‍රසවත් මතක ඇඩ තිබ්බේ. හයිෝ පුඩි කාලනම් තන්න කර රසවත් අපේගේ කියන්නේ. අපේ ගෙදරට එන ඕනම යාළුවක්ය පහුවෙන්දත් එනවම තමයි. එකන කෙලින් ගෙන නතරවන කුස්ේ අම්ම මොනාදවිලති අම්මටත් ගානක් නෑ පස්තිනක් ඉන්න පස්නට රක්ව න ම වෙනකොට වගෙන ඕන ක නකට වෙල කන්න පුලුවන් විදේ පහට යාලුත් ඇතින නොතර අනයම පහට හිටපු යාලුවත් ගනන් කරලා බලපුම එකන පුංචිකාලනම් අපි හරිම සුන්දර එක ගෙදර හම සෙනසුරාදේර දම නාටි පෙන්න්න. අපි තාත්ත තමයි අනුග්‍රහය දක් වන්නේට ඒම ඉන්න මිනිස්සු ඇල්ලා ජනෙල් වලින් තමයි බලංගන්න. ඒයට උරින් බැල්ලිතාත් දෙනවා. ඇති එකක චටි නාට්ටිකෑලී අයි කියලා දෙන්න එකතු වෙලා ඒගොල්ලො හදාගෙන අපිවදාලා රඟපාලා ඉතින් අරි ජොලියය ඉන්නවා ඉරස පෙතා අත්තාගේ ඉස්සරහපිට බිම සුද්ද කරලා එක උසතැනක ස්ටේජකක් කදව දුන්න. ඉරස අප ස්ටේජ එකක අල්යලාගෙන ආට්ටි පෙන්නවා එඉ හරිම විනෝදෙන් අපි පුනිචිකාලය අපි ගත කරේ සහ අපේ මේ පස් දෙනාගේ එකක්තුවටත් හේතු අපේ දෙම ඔපියෝ අපි අම්මයි තාත්තායි මට මතක අපේ තාත්තා මයි ඔ මට බා මල්ලියෝ එක්සිඩට් එකවෙච්චමල්ලි තැ ඕනෙලාග ගෝරීබේරන්න බෑ බේරන්ඩම බෑ අපේ තාත්තා කරන්නේ අපිට ඔක්කොට මන්ඩ කියලා අපට කියලා ගිල්ල කෝටු කෑලි දෙක දෙ කරන්ගට කියලා රි අපි ගිල කෝටු කලිය රගෙනවා කිය එක එකක් අදල අනිත ක පා ති අපින දැක කඩන්නඩ කියලාටස්ටස්ටස් ගාල කඩනවා. අර පහක් කහු කරන්නවා එකකහු දන දැන් කඩඩ බාන්ඩ කියලා තැන් අර වගේ කඩන්න බෑන එකට හන්නම එතකො තම රාත්ථ ගන්න ගුල පස්සන එකට ඉන්ද අන්න පුංචිකාම ෙල පි දුන්න අන්න හෙමෝ පොදෙ. ඒ පාඩම කොයිතරම් ජීත්‍ර දගත් පස රටම අදත් අදටත් අපි දැක්කම අපි ඉතන්නම කියල බදාගන්න ඩියිඒ කියලා පොඩිය අ එත් එහෙමයි අපි ලොකවයිය ඉන්න කාලෙත් අපි එහෙමයි අපේ මල්ලිලා තාම එහෙමයි දැ මේ වෙනකොට අපේ චූඩි මල්ලි මොහන් එයාට ඒගණ්ඩ බැරුව එයා තනියම එහෙ දුක් පදිනවා අපි කියලා තිය නෑනලබොරට දැන්න ඔක්ොම හොඳට නවා හිද හටල ඉන්න කියලා ඒ නැත්තං අපිට මෙහෙම දෙයක් බලාගෙන ඉන්න බෑ යැමේ මගේ සමයිෙන් මගේ එහෙ කරපු බරපතල ඔපරේෂන් දෙක් මගේත් කරා ඒ දෙකටම පොඩිය අය මෙහ ඉඳට තකහනිියාව ඉතාලියට මම බලන්න. ඇලා මංගේ ගාවත මං අයිසුවකට යනකොට යාමට උපදෙස් ීල යන්නේ යා සිදකටවාන්ට පවාට කිසිම වරදක්වෙන්න. ඔයා හිත්ත හයිිය කරයි යන්ඩ යා තව දවසකින්දකින් ආය අපිගාට එනවා හිටපු විදිහටම අන්න එහම ොරල්ලකද දුන්නන්නේ එහහි අවිල්ල තකහනි. ඒ බැඳීමනම් මල්ි අත්තරම විස්තර කරන්න බෑ දැන් ඒ බැඳීමත් එකේ ඒ පස්සනාගගේ තිබ බැඳීමත් එක තමන්ගේ පෝලි වැඩිමලා අහිමි වුණට පස්සේ අහිමීම ඉතුරු හතර දෙනාට දරනුණ හයෝ අප එතකොට හතර කොනක අපි හිටිය ජක්ෂණ අය මෙහෙ ලොකවයියා සිංගප්පු ්‍රමයකට සිංගප්පු කියල්ලා එහෙදනන්තිම මහොතේ එයාෆන් පෙලා එහමඒ හොස්පිට එකට ගෙනී එච්චා ඒ ආරංචි වෙච්ච සනනිින් ජක්ෂණ ය මෙහෙ සේනකයිගේ ලොක පුතාවත් අරකන සිංගපපුූ කියිය. එතකට මට ටෙලිෆෝන් කලා හටකෝ යා ලෑස්තුල ඉන්ඩ මම දැක්ක විදිහට ලොකෝයට සෑන කාලයක් මෙහ හින්ද වෙනවා මට හැමදාමිට බෑ ෑස්තුලෙන්ඩ යා කෙින්ි එහෙ ොකොයග ඉඩ කියලා අපි එහෙම ප්ලෑන් කරන්න හිී අපි නොහිතපු වෙලාවකතින් ලොකෝ යදාලා ගිය ඉ එයින් පස්සේ අපේ පොඩියයියා ජක්ෂණ අයියාගේ වගකීම් වැඩි. එ අපි තුරු තුන්දනාම එයා ගත්ත සහම් මගේ දරුවෝ. අපේ මල්ලිලා දරු. ඒ ඔක්කොම පොඩි හරි කැන අපපච්චි කියලා. ඒ ඔක්කොගේම තාත් අයේ සැරවෙලාට සැරයි. ඒ සැර හරිමාරු වයින්ඩ ගත්තම එකැන ඉන්දෝගන බනින්නේ. මට මතකයි මුල් කාලේ. ඔ දෙවිනිී නමේ මම රඟපාන්ද කිහිල්ලා ඒතනින් මගින් වෙන වැරදි ඒක පෙන්නලා මෙතන මෙහෙම වඩ බෑ බං උඹට තේරන්න හෝ කියලා ඒ මේවරද නැත සිද්ධ නොත් අන්ඩහල බයින. හරි අවදියෙන් ඉන්න අපි ගැන. එක සහෝදරයට දරුවට දෙකල වෙනසක් න කිසිවෙනසන්නැ එයාගේ දරුවම කියලා යනවා අේ පච්චිත් ගහනුව වනම් හොඳයි දබාපා ගහන් නෑ නෙමයා කියනය වහන්ට බෑනේ. ජීවිතයට ගහල නෑ. ජීවිතයට ගහල නෑ. නමුත් ආය කියනවා කිවිල්ලක් එතකට තම හිතන න මෙයා ගැහ්ුවනන් ඉවරය කලා හැබැයි මෙච්චරයි. එ සැනින් ඇයට සියල්ල මතකයි. දක ඔබ ශේෂත්‍රට ඔබ සහෝද රජක්ෂණයක් ක්ෂේත්‍රයේ ඉඳීමත් හේතුවක් කුරාද? ඉඳීම නෑ නෑ. ඒ ඒක බලපෑවෙන ම මගේ මේ පැමිණීමට අනුත්තඒක මට හයිියක් වුණා. මව රැදෙන් ඒක ලොකු හයිියක් වුණා. ඒ අරට එයාගේ අනුදනමකින් සාරංගේ යාටක යහවදක්කත් ඒ වැඩිය කරන්න කෝ ද දෙවනම බේජීවිතය කයිතර වෙනස්කාරද හප අවන්කෝම මම දෙවිනිීමමත් එක්ක බද්ධ වෙලයින්නේ. දැන් ඒක මට මේ කාල හොඳටම දැනෙනවා ලහිරු. දැන් වෙනදට මොකක් හරි කරදයක් වුණාම අපි ඕන එකක් අහන පොඩි අියගන්නේ දැ ම වනා තුන් හතර වතාවක් අන්ුරාධ පුරේද. එම ප්‍රශ්යක්ක් චම ඩක්ටස් ල හමකිෙන මට ෆෝර්න එක ගැනවා පොඩියට කොල්ලක් ගඩනවා කිය. එහෙම දුම් පාරක් මට වුණ එතකොට මතක් කියෙන අනේ යත් අහරෙන කියර. ඇති ඒ වගේ දෙවිනිීණම නිසාම එහෙද මට හැතිච්ච ඒ වඳුරුුවන දැම් මුණ දැක්ක සැනිින්. එතකොට හරි පහසුනා හැම වැඩක්ම කරගන්න. ඒ ඩොක්ටස් ලපවා. මට හරියට ලං වුණා උපරේෂණක කරපු ඩොක්ට මල්ලිගේ උපරේෂණි ඉවරලා පේරංසල ඩගහනනි විස්තරයකයන්ට එතකොටයි දන්නන්නේ ම මෙහමයි කියලා ම දක්ව ම මේේ පොඩ්ක් ොත්තක ෙල්ිය ගල දුවටරඩු නොමද හෝ ගල්න්ා පේගෙර හැමදාම් බලනවා අන්න ඒ වගේ අපට හරි පහසනා මල්ලි දිවිී වාසනාවක්න අන්න වාරයමය කළුකු වාසනාව දැන ඉතාලියෙන් අතාස නැද්ද යනවා එනවා දැම් මම ඒ මම තාම යුරෝප ස් පොට් ගත්තන ඒක මට මෙම නනාට්‍යිහිදනෙමයි. මට ඉදා ඉඳම්ම මට හිතුන ඇයි මොනාටද. ඇය ඉතාලික ගිය ඒ මංකැනෙ අසු හයමල්ලි අසු හයකැන්නේ ලංකාව අමාරුව අගාදයක තිබිච්චා කාලාවකොන්ුවත් පරුණයන්ට රැකයා ප්‍රශ්න ඒකම මට තිබුණ වගකීමක් වගේ දෙයක් දැනුනා අපේ පවුලෙ තාත්තා පමණනේ තාත්තා. විදුලු බල මණ්ඩලේ එයානිකං සාමාන්‍ය සේවකෙක් විදිහට විදුලුව බලල වන්ඩට බැඳනේ එයා විශ්‍රාමගයේ එ නැතිවෙනකොටයා විදුලු අධිකාරිත් ඇතුළ ඉඳගෙනම ඉගන්න ගැන නයිට් ලාස් ගිහිල්ලා එයාගේ ගමන එයා ගිය අදින් තාත්තා තමයි අපේ පවුලේ සියලුමු වැඩ කරන්නේ ඒවනකොට ජක්සන අයිිය කැම්පස් ලොකු අයිය විවාහ වෙලා ඊලකටඉන්න මම ඒලා ජක්සනයමොති කිව පෝි එක දුුන් අනිවාරෙන්ම එයා තේරුම් ගත්තා මගේ ප්‍රයත්නේ තින බරපතකමය තේරුම් ගත මට මේඒව තහම දෙමව්පියන්ට කියන්න මම චූටි වැඩි වගේ එකක් මගේවුල ටන හ මන්දන්නවා එතරුපි වවයිස මට අවුරුදුු විසිද් දෙකයි ඒ වෙනකොටට මම දන්නවා මට ලොකෝට කියන්න බයයි ස තැක්ක කිවත් ලකෝයට කියන්න බයයි එහිද මදල මේකට ඉන්න හොඳ මනුස්්‍යයාලම පොඩියයාම පොඩියට පත්ත කරට ගලාලම පපොඩිය මෙහෙම ියගත්ෙනවා මගේ ඒකට තින බෑග ්‍රවන්් එකත් හැදිල තියෙන්නේ එෙනකොට මගේ දැන්වයිෆ් ඒ කාලි මගේ ගල් එයාගේ මල්ලියහ ඇහින්ද අපට සිකරටිය එකත් තියෙනවා ඒකාලේ ද අපි ගෙවිය අපි බෝඩ ක්‍රසිංගය රපල් හතලිස් පන්ඳහයි ඒක කොහමාරි අපේ ගෙදරින් මට හොවෙලා දුන්න ්‍රමමාර පොඩිකත් ගත් කියාගෙනාවේ එතනදත් අයිය තමයි ඒක ද දෙමපියන් තේරුම් කර ද හද මට ගන ප්‍රශ්න ඇතිබුන. ඉලඟෙනව ලොකු ප්‍රශ්නය ම ගල් එටත් තෝනන මත්තක්ක ඉතාලියන් එකතකොට අපි මැරි කරලන අපි ැරි කරනවායසක නෙමයි අවුදු විසි දෙකෙන් මැරි කරන්න පුුවන් සිටේෂන කරට තිබුණ අපි හා සල්ිකාරන රස්සේ ද ඔය පනිවිටත් මංකිව පොඩිය එක් තම අපිෙන්න හොදරම කි කිව්ත්. තවර එකේ තාරදි ඉගලෙති නාටියේ මම්පොඩියලකු අපි අද තූතරට බලන්දේනවා මටවා පෝද හම්බෙන්ඩ් ඕන කියල. ග්‍රාමයක බල්ලලා සික්ස්තරිි පටගන්න ගන්තින ඉන්ටවල් එකේ අපි තුන්දන පොඩ්ඩක් අත්ත කටේලා මං ඔයයි පනිවිඩෙත් කිව්වා ොඩිය මේ. මනිටත් අන්ඩ ෝන මාත්ත එක්ක මං හොදක් ෙදරට කියන්නේ පති ඔලු අතකහගත්ත බගේත් වැඩ මල් තේරෙන්න්න හරරි රිඩ පන්නඩකො කලපලට පම් මම ඒකම්මලාගේ ශේපක කියන්න ඔකුල බයන ඉන්ඩකෝ වැඩේට ඔවුන කරනදක ලැස්සි කර ක්ඩ කොකොල්ල ඒක දුන්නත් අය තමයි අම්මලාට කියලා ඒකැමත්තත් අරගෙන ලස අපි ගිහිල්ලා නූේ එනවා විවාහෙන්ඩ. දැග මේ සුදත්ත අප ජක්ෂනන්ත්‍ර මහත් මරතතු ජනතුරත්තේ අපි දැක්දයක්ත්තමයි මාජමාත්්‍යේ. යම්ය යම්යම් විවේචනයන් පළ කරනවා සාමනින් එක වෙලලාි මේ සංස්කෘතිය තිබදයක් නෙමයි කෙනෙ කනතුරකට හෝ මේ වගේ අවස්ථාවකදී ඇබයි මගේ ප්‍රශ්නත මයික කොහොමද සහෝ තමන්ගේ සහෝදරයට වෙච්චදය මේ සමාජමාදල යම් යම් පිරිස් ලියන දේවල් සහෝදරේ කැටෝබ කොම විදරාගත්තේ ෝ ඒක දරුලු. ඒ බලපතලා ඒ රිදවීම් සුළු පටුනෑ හබවා ප්‍රශ්නය පටන්ගත්තම යම් යම් පුද්ගලයෝ. ඒ යම් යම් කියන එක අපි සීයට ගානින් දාළ බැලුවොත් බොහොම අල්පෑයි බොහොම ස්වල්පයයි මන්දන්වා උඩියයගේ දරුවන්ටත් ඒ රිදුනාා කුමාරයක්කට අපි සියල්ලන්ටම මෙහෙමත් තිරිසං ලෝකයකටද මේ අයිආදරය කරන්න කියලා අපිට ක කියයා දුන්නන්නේ වගේ සිතිවල්ක් අපටාව ැතුවනේ. ඒවගේ තැංවලදී කොහොමද මූුණ දෙන්න දෙන්නේ කියනෙක්ම පටි උගන්ලති මුුණත් පුඩිය යෝදම කලබලවෙන්නඩෙපා එවලට උත්තර දෙෙන්ඩ යන් දෙපා. ඔය සියල්ලන්ටම තේරෙන දවසක් කියෙනවා. එතකන් නිහඳවන්ද. එයා කියන්නේ එයා කරන්නේ වැඩි හිටියෙක් විදිහට දැන්යා හඩ වෙලා ඉන්නවා කියනෙක යා ඔය කිව්ව කරනමයි කියෙන දේශපාලනය හරි මමත් පිළිගන්නවා ඒක යා නොකළ යුත්තා යා වගේ කෙනෙකුට නොගැලපෙන තනක් ඒක ඒකයා තේරු ගත්තා තේරුම් අර්ගෙනයා දැඩ්ඩි ලෙස නිහඳ වෙලා හිටියා ඇති මංකයන්නේ හොඳම දේ තමයි නිහඳකමින් ඒදී පුත්තරේ. යාම එලියට ඇවිල්ලා නිත්තායික වූ වගේ අනේ මට සමාවෙන්ඩ මට වැරදුනා කියන ඒ මටනංඒක බාල ප්‍රකාශ. එතෙන්ට වැටෙන්ඩ ඕන නෑ ජක්සන් නැන්තෙන. හරි ඒාව හරියට කියවන කෙනෙකුට තේරුම් න්නු නැයි මේ මනු්‍ය දැන් නිහ. එලියටල පාපුච්චාණය කරන්න කිය කරන ඉල්ලීමම පවා මම කියන්නේ. ඒ ඔයත් අද ඉන්න තරුණ පිරිසනය ඕක කරන්නේ මම කියන්නේ ඒගොල්ලන්ට මේ මේ කලුකු අවස්ථාවක් හොඳට ජක්ෂන න්තනව කියවන්ඩ පොඩක් හැරිල බලන්දයාගේ එයා කිසි දෙයක් කරන්න නෑ හිතු මතේ එ අපටත් කියලතියෙන්නේ පස් මහ බැලුම් බලන්ඩ වැඩකට යන්ඩ කලින් පස් මහ බැලුම් බල්ලා එටහසේ තුන්කල් බලන්ඩ ඒ නැතුව මුහුත් කරන්නවා හරි මමත් පෞද්ගලිකව කියවා ඊට වැරදු ඇතන ඒක කිසිම මේකක්න ඒක අය තේරුම් ගත්තා හැබැ මෙතැදි මට එකක් මතක්නා අහිර එකම කිය යුතුමයි ඕක පටන්ගත්ත කාල තිබිච්ච ඒගුල්ලන්ගේ හඬවල් මේ වෙනකොට නෑ සම්පූර් මැට පත්වෙලා ඒකට ලොකු හේතු මම දැකපු කාරණා දෙකක් තියෙනවා එකක් තමයි උපුල් සාන්ත සන්නස්ගල සන්නස්ගල එයාගේ සටහනක ඒ හරි ලස්සට පැදිලි කරලා දී තිබුණ ඒ වගේ සද්දා මංගල සූරිය බන්ධර ඔය දෙන්නම ඒ මොහොතේ හරි වෙලාවට හරි තැනදි ඒ වෙනුවෙන් පෙනී සිටියා ඒක හේතුවක් වුණා අර කතාකරපු අයට නැවතවරක් හිතන්ද අනේ මමත් දැනුත් කියන්න ඒ පිරිසට අයිය ගැන එහෙම අඩු තක්ෂීරුවෙන් හිතන් දෙපා අයිය කියන්නේ හරි පැහැදිලිව ගමනක් ැන මනුස්සේ. යාහම කියනවා යා දෛවරඒකව විශවාස කරන මනුස්සේ යා ඒ සකස් කරගන මේ ගමන යන්නේ මමත් අහල තියෙනවා වෙලාකානේ ඇත්තර හොඩියයි ඔයා කවුදානේ. ඒන මෙහෙමටලන්ට එකක් මෙහෙම මතක ශක්තියක් එයාම කියනව මමත් ඕක හිතනවානේ ්‍රෂයන් කීයක් සම්බන්ධය ෂයන් කීයක් සම්බන්ධ දෙයාට මොනාද බැරි ක්‍රීඩාව හැර ක්‍රීඩාව නම් මේ ඕහ දෙයක් බෑ පොඩිකාලෙත්තේ පොඩි කාලෙත් බෑ කිසිම දවසක බෑ ඒකන්න කොටින්ම ක්‍රීඩාව නෙමේ අතුගාන්ද බෑ. ගෙර ලොකුවට උත්සව ගන්නවා නත්තලට යාලුව ඇවිල්ලා ඉති එදාට අපට ක්ොම ලොකුවය තම වැඩ බාර දෙන්නේ ඔ මේ වැඩි කරන්නටෝ අම්ම ටොක්කමබ අම යන වැඩ කරන්නේ ජනල් ්‍රෙදි ගලෝල හෝදලා ඒවා අයන් කරලා එල්ලන්ඩෝ අපේ ගෙදර තියෙනවා මෙහෙම අපි ගන්න බිත්ති ක්ඩිය කියලා. අපේ පොඩි අයිව මම පොඩිකාලේ අස්දකපියන් ල්පනාොත් මට පේන්නේ බිත්්තිකන්දය කකුල් දෙක දිීක අරගෙන මෙම පොතක් කරගන්න එයාගේ ඔල්ුව මාක අතන බිත්්‍යියත් ඇදිිල තිු. ඒ තන පත්ම බලන පපුත්ම බලන. එකසරයක් නත්තලකර එයාටත් දුන්නා මිදුලු අතුකන්ද කියලා. මට හිව ඇලොකෝයි අර කියලා කියන්න දන විිදලුවත් අතුගන්නෙ ලමකො අපේ රමට ගද ගත් ොල් හහිල ගොඩක් මෙයා පටන් ගත්ත් එකකින් ලකවාය මටනකකාදන මේ අර මනුස්සර කියීල කියන්න කියලා පොතක් බලන්න කියලා මතා අරක දිා බල ඉන්නබෑ ඒවා හැර අනි සියලුම දේවල්ලින් ඉතින් ඉහලටම ඉන්නවනේ. ඉති මම කියන්නේ න්න එහෙම කෙනා ගැන එක්ක දෙයක් පමණක් කල්ලගෙන එහෙම එම හැසිරෙන්් එපා කියලා ඒක ඒ ගුල්ලන්ට දරුවෝ ඉන්නවනම් මද ගුලන්ගේ දෙමපිය ගලට ොනාව ගන්නල ති නොද කියල හම සහප කරන්න ම කියන්න එහෙම කෙනෙකොට හොමද සාප කරන්න දී කියෙන. මම දැනුවත්ත මල්ලි අප අයියට තරහාකාරයනෑ. අයට තරහික මටකන ැ ඔත් එක් ොක්කරේ හහි බස්සුනා කැෙු හට හම්බුලම් අයියට මතකනෑ මෙහත්තකම ගෝරිය අද්දා ගත්ත නයදක. එයාගේ හිතේහෙම ඒව තියාගෙනන්න මනුසේනෙම. හදං ඒගොල්ලංඟින් ආදරයෙන් ඉල්ලන්නේ දෙපාරක්නෙමේ ඉතුම් පාරක් හිතද එතකොට ඒගුල්ලන්ට ඒගොල්ල ගැන දැනී දන පහොගේ දවස්වල යම් යම් ප්‍රකාශ අපි දැක්කා සහ යම්යම් කරුණු වාර්තාාව වුණ ජක්සන ඇන්තරීම හත්මාගේ වර්තමානය සෞඛ්‍ය තත්වය පිළිබඳ. ඔබ සහෝදරෑ හැටියට ලගින්මන්න කෙනෙක්. අද වනවිට ඔබ දකින දේවල්. විශේෂම ඇතුමා මේ සුවයමින් පවතිනදේ. කොයි තරම් මරකල්ලකක්ත. හරි වචන මල්ල්‍යව පාචිකරේ කොයිතරම් මිර කල්ලකක්ද. දැම් මේ සිදුවම් පවති ඒවා. ැම්ම සිදුවම පවතින්නේවා. අපි වාසනාවන්තයිමල්ලි එකක් අයියට ලැබිලා තියෙන ඒ වෙදමහත්තුරු. දොස්තරලා එතන ඉන්න සේවක සේවිකා හෙද හෙදියන්. අයියට අසීමමිතවා ආදරය කරනවා. ඒ අසීමි ආදරෙත් එක්ක තමයි ඒගුල්ල ඒගුල්ලන්ගේ වැඩ කටයුතුරික කරගන යන්නේ. ඒක ප්‍රතිඵල අප දැම් පේන්ඩ හම්බුවෙනවා. ඒ දරුවන්ටකු මාරියක් කට එහැ මෝටම සතුටුුවෙන්ඩ පුළුවන් විේ. මං ඩටේල් සොල්ට යන්න නෑමල්ලි අපට ලඟඳීම දැනකන්ඩ පුළුවන් වෙයි. එන්දා හො හොඳ තත්ත්වයක අයිය ඉන්නවා කියන ඒ සුභ පනිවිඩේ. මේ ආදරණය ප්‍රේක්ෂකයන්ට දැනුන් දෙන්න කැති මොකොද ඒකුලන්ගේ අසීමට ආදරය සුභ ප්‍රාර්ථනා මම කැනෙ දිගින් දිගටම අය වනුවෙන් කරගන යන්නට මොකොද ඒවල ප්‍රතිඵල අපි බක්තිමි දින පන්සල්වල බෝධ පූජද පල්ිවල ජාතඥා හැමත් තැනම් හැම පැත් කලා කරුවන් තරක් මේ ාසිකාවයන් ගම්වල නගරවල නැතුව මේ පූජ පක්ෂයන් ඕ පූජ පක්ෂයන් කොච්චරනං අපේ අපේ ආගමේ හැටියට පාදර්ස්ලා සිස්ටර්ස්ලා එ පොදයට එකතු වෙලා සියලුම දෙනා විශ්ව ශක්තිය කෙනක මල්ලි සෙල්ලමක් නේ ෙල්ලමක්න ඒක ඔප්පු සිද්ධ වෙනවා මේ දැන් සිද්ධන දේ වලුත් එක් එන්න මම දිගින්දිකටම ොහම ආදරහ මෝගෙම ඉල්ලන්නේ ඒ ඒ විශ්ව ශක්තිය තව තව ශක්තිමත් කරමු එතකොට අයියා හිතුවටත් වැඩිය එක්මට හිටියටත් වැඩිය හොඳ තත්තෙන් ගෝධනකුට නැති පස්නට උත්තරත් එක්ක එයා එනවා මම නං කියන්නේ මෙයාගේ මෙ රස්තකක් ගන්නේම යා ජීවිතේ ඔය රෙට් කියන කෑල්ල නෑන එයා හැම වෙලේම මොකක් හරි වැඩකර නිරත වෙලා ඉන්න තැන් අපි ඉදිරියේ දී කරන්ඩ ලොකූ වැඩ සටහනක් ඉතාලියයේ ඩොකුමන්ට්‍රිය එකක් මුළු ඉතාලියයේම ගම හොයාගෙනයන්ඩ අපිකට ප්ලෑන් ගහලා අප පෙර සලසුම් ඔක්කොම ලැස්සි කරන්න ඉන්න මේ ඩිසම්බෝල එක ෂුට් කරන්න අපිදාගෙන තිබුණ මං කැ ඒකත් අපට කරන්න හම්බේ. ලංකාවම ආස වෙන වැඩසරහනක් නද තාි කකිපුකාම අපි කොටමතක් හ නගර හහිතියෙන පහසුකන් ඒවනි නෑ ඉතාලියය ගම තියෙනවාතාම ගෙරින් කිටිකොදවාගන කියලා ගෙදර චිස්්ටික් කදාගෙන එහෙම ගම තියෙනවා අය දක තියන වා අයට ඕන නේ මුලු ඉතාලියම කව කරන්න එහෙම වැඩසරහනක් කරන්න. බොංජෝර්ණ ඉතාලිය කියලා. අපි එකට ලැස්වෙලා ඉන්න අප එක කරනවා වරෙක්ොටක කරන්න පුළොන්ය. ඒ පාර්ථන ත නිස්ු හක් ශ්‍ර ලාංකයක් පර්ථම එක් නීම නැවතත් ජක්සන නඇන්ත නිමහත්ම පෙර සුපුරුදු විදිහටම නිරෝගිමත් සෞඛ්‍ය තත්්‍යත් එක්කම මේ ශේෂත්‍රල එක ේත්‍රයක්ක් නිවේ ශේෂ්‍ර කියයක නම් හුට කරන්නට වැඩකෝ විතරන් තියෙනවද නිවාර අනිවාර්ම ඒක ඇවිල්ලා මහා වෘක්ෂය අපේ පවුල් සියල්ලටම ඒහෝදරය දරුවෝ අපේ බිරිින්දඇවරුන්ට පවා යා තමයි උපදෙස් දෙන්නේ දැම් මම අන්තිම ෝපරේෂණ කරේ මෙහහි මට බයිපාස් කරා මෙහෙම නිවවාඩුවකට ඇල්ලා හදිසේ ඒ මගේ ජීවිතය අද තියන්නේෙපුමාරයක්ක් අයි ජක්ෂණයනි සාද මන් ෙමත්තක්ක මෙෙම කතා කරන්න ඇතම්ම මෙලහට ගහි අවරදු තුනකුත් පැල. ඒ දෙන්න මයි මගේ ජීවිතය ගොඩගත්තේ. ඒකට මාව ඉතාලියට වන්ඩ කියලා බයිපාස්සය කරන්න මගෙන ඕොන ලොකු සංවාදයක් ගිලතිුණ අයත් එක අය කෙි ක ඇතුරුුණා. මගේ මල්ලිගේ ජීවිතයට නංගි උබාවේ මැදදි එහින්දා. මට තියන අයිට වැඩිය අයිතියක් මම වග කියීනමයාගේ ජීවිතය ගැන එහෙම මොකක් කඩ කර රැක් නොත් ඔය දරුව තුන් දෙෙනත් ම මගේ දරුව තුන් දෙනා කරන්න හිතම් මතතා වැඩේ කරන්නේ ට දෙලා මගේ නවනත්ක ක කියර ොම ටන් වි හිරටරහට පැමි බ ොස කර කලන්නේ කුද සුදත් ඇන්තනී කියන්නේ අන්න හිරවු සදත් ඇැතින න ජක්සන් ඇන්තනි ක මල්ලි ජක්ෂන් නැන්තනී කවුද කියලා නිර්වචනයක් කරන මම දුප්පත් වැඩී හිරු සහු පුඩි අයියා කෞුද කියන්න කිව්ොත් මට කියන්න තියනවා දිග කතන්දරයක්. ජක්ෂන් නැතනී කියන්න කෙටීම කිව්ෝ තාම ලියලා ඉවර නැති පොතක් එකට දවසින් දවස පිටුව එකතු වෙනවා එයා මේට එකතනකද ලොකු දහරණැ්දීලා තිබුණ. එයා කියන්නේ කවද්ද කියලා ලෝකයා දැනගන්න දවසත් තියෙනවා කියලා. එතින හට එයාකිටිකම කියන්නේ නෑ. ජක්ෂන් ඇන්තනේ කියන්නේ කියලා ඉවර කරන්න බැරි පොතක්. පොඩිය එය කියන්න ඔබේ. අනි හර ආදරණීය හරි ගුවවෙලාට ගුරුවරයෙක් ම කලිනුත්කිව වෙලාට හොද සහෝදරයෙක් වෙලාට මචන් කියන්න පුළුවන් යාලුවෙක්. ඒ ඒ අවස්ථාාවනුවයා එයාගේ චරිතය එයා හදාගන්නවා අපිට හිත් නොරිදෙන්ඩ අපට යමත් තේරුම් කරලා දෙෙන්ඩ එයා අපෙනුවෙන් දිගින් දිකටම පෙනීන්නවා. පොඩිඇ වන ඔබේ ඔබ දෙවියන්ගේ මනුවතිල්ලන්නේ. මම අදහන දෙියන්ගේ මම වැඳලා මඩුපල්ලි ගිහිල්ලත් මං තන දැන ගහගන වැඳලා මං ඉල්ුව අනේ අපට ය පොඩියයියවදෙන් හිටියාවගේමට පඩියයඇදන්නට පොඩියය නතුව අප බෑජීවත්තෙන් ඒක බොහොම හදවතින් එන ප්‍රාර්ථනාව මන්දම පොඩියා කෝමයාට ලැබෙනවා. එ එහ අපි ගත්ොත් එහෙම වාසනාවන් තෙක්නව මල්ලි. එයා වාසන විශ්වාස කරන්න ය විශවා කරන්නේ ටලන්ට එක නමුත් මෙහෙම නැනැහැකපා. පවාඩබොම ස්තුති මල්ලි ඇ දැන ඉති හෙවිදරව වැරස ක්ොන් ස්වා න අප මේ ලෝග සිට වේට් වේස් වැඩස නම්.